ආයුබෝවන් හැමෝටම සහන ස්කූල් YouTube චැනලයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දීමට සූදානම් වන්නේ මැනුවල් වාහනයක් ඩ්‍රයිව් කරන විදිය. මේ වීඩියෝ එක පුරාටම ඔයා රැඳී සිටින්න මැනුවල් වාහනයක් ඩ්‍රයිවිං කරන්න බලාපොරොත්තු වෙන සින්න ආදුනික ඔබට මේ ගොඩාක් ප්‍රයෝජනවත් වේ. දැන් මම මේ ඉන්නේ Nissan Manette van එක. මේ manual van රථයක්. මේ manual van රථයේ පැදවීමට පෙර මෙහි තියෙන උපාංග පිළිබඳව මම ඔයාලව දැනුවත් කරන්න. බලන්න මෙතන තියෙනවා මේ තමයි hand brake එක. මේ hand brake එක බලන්න. මේ තමයි gear lever එක. ඒ කියන්නේ අපි gear දෙමීම සඳහා යොදා ගන්නා lever එක. මේ clutch pedal එක. ඉතන බලන්න. මේ brake pedal එක. මේ තමයි accelerator pedal එක. අපි දැන් බලමු මේ එකේ කොපාංග අපි drive කරද්දී මොනවටද මේවා උපකාරී වෙන්නේ කියලා. මුලින් මම ඔයාලට කියලා දෙනවා මේ වම් පැත්තේ තියෙන clutch pedal එක ගැන. සාමාන්‍යයෙන් මේ clutch pedal එක gear මාරු කිරීමේදී එන්ජිම හා රෝද අතර තියෙන සම්බන්ධතාවයට මේ clutch pedal උපකාරී වෙනවා. ඊළඟට තියෙනවා මේ brake pedal එක. සාමාන්‍යයෙන් අපි ඉදිරියට යන වාහනේ නතර කර ගැනීම සඳහා මේ brake pedal එක භාවිත කරනවා. ඒ කියන්නේ වේගය පාලනය කිරීමට මේ accelerator pedal එක පාවිච්චි කරන්නේ වේගය වැඩි කිරීම සඳහා. ඊට පස්සේ ඔයාලා බලන්න මෙතන තියෙන හෑම් බ්‍රේක් එක තියෙනවා. වාහනේ සාමාන්‍ය පාක් කිරීමේදී මේ හෑම් බ්‍රේක් අපිට පාවිච්චි කරන්න වෙනවා. මේ ඩියුවල් ලිවර් එක තියෙනවා. සාමාන්‍යයෙන් අපිට වාහනයක් ඉදිරියට ගමන් කිරීමේදී ක්‍රමක්‍රමයේ වැඩි වේගයක් ලබා ගැනීම සඳහා මේ ඩියුවල් ලිවරේ අපි පාවිච්චි කරනවා. දැන් මම ඔයාලට මේ එක් එක් උපාංග ක්‍රියාත්මක කරන විදිය මම ඔයාලට පෙන්නුම් කරන්න. මේ හෑම් බ්‍රේක් එක දැම්මේ තියෙන ක්‍රියාත්මක කරලා මේක අක්‍රිය කරනවා නම් අනිවාර්යයෙන් මතක තියාගන්න. මෙතන තියෙන පොඩි බටන් එකක් තියෙනවා. බටන් එක පොඩ්ඩක් මෙහෙම ඔබලා පල්ලහැට දාපුවාම හෑම් බ්‍රේක් අක්‍රියයි. ආපහු නැවත හෑම් බ්‍රේක් ක්‍රියාත්මක කරනවා නම් මේ බටන් එක පොඩ්ඩක් ඔබනවා. ඔබලා පොඩි වේට් එකක් කරන් උඩට ගන්නවා. ඉතින් හෑම් බ්‍රේක් ක්‍රියාත්මකයි. දැන් ඔයාලට පේනද මේ ඩියල් ලිවරේ? මේ ඩියල් ලිවරේ ඇති ගියර් අවස්ථා ටික පැහැදිලිව ඔයාලට පේනවා. එක තියෙනවා, දෙක තියෙනවා, තුන තියෙනවා, හතර තියෙනවා, පහ තියෙනවා. ඊට පස්සේ අවසානට හාර තියෙනවා. සාමාන්‍යයෙන් මේ ගියර් අවස්ථාවන්ට අපි යොමු කළ යුත්තේ අනිවාර්යයෙන්ම ක්ලච් එක පාගලා මෙන්න මේ ආකාරයෙන්. හොඳට බලන්න. අංක 1 දෙක ඊට පස්සේ අංක 3 අංක 4 ඊට පස්සේ අංක 5 හොඳට මතක තියාගන්න. ඊට පස්සේ රිවර්ස් ගියර් එකට අපි දාන්නේ නියුට්‍රල් කරා. ඊපස්සේ මෙන්න මේ පැත්තට පොඩ්ඩක් තල්ලුවක් දැම්මා. මෙන්න මේ තමයි රිවර්ස් ගියර්. පැහැදිලිද? ආපහු නියුට්‍රල් අවස්ථාවට යනවා නම් ආපහු අපි මැදට යොමු කරන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවට. මේ තමයි ක්ලච් පැඩලය. හොඳින් බලන්න. මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වම් කකුලෙන් පමණයි. හොඳට මතක තියාගන්න දකුණු කකුලෙන් කොවිලවත් අපි මේක පාවිච්චි කරන්නේ නැහැ. මේක ක්‍රියාත්මක කරන්නේ එන්න මෙහෙම වම් කකුලේ වේට් එකක් දාලා යටට පා ගන්නවා. මෙන්න මේ ආකාරය. මේ තියෙන්නේ බ්‍රේක් පැඩලය, මේ ඇස්ලේට් පැඩලය. මේ දෙක ක්‍රියාත්මක කරන්න පුළුවන්නේ මේ දකුණු කකුලෙන් විතරයි මතක තියාගන්න. මේ කකුලට බෑ, මේ දකුණු කකුලට බෑ කොයි මොහොතේවත් මේ ක්ලච් පැඩල් එක මෙහෙම පා ගන්න. මතක තියාගන්න තව එකක්. මේ වම් කකුලට බෑ කොයි මොහොතේවත් මෙන්න මේ වගේ බ්‍රේක් පැඩලේ පා ගන්න. හරිද? පැහැදිලි නේද? කකුල් දෙක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. වම් කකුලෙන් පාවිච්චි කරන්නේ ක්ලච් පැඩලය, දකුණු කකුලෙන් පාවිච්චි කරන්නේ බ්‍රේක් පැඩලයයි ඇස්ලේට් පැඩලයයි පමණයි. හැබැයි මතක තියාගන්න මෙන්න මේ දෙක එකපාර මෙහෙම යූස් කරන්නත් බෑ. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් මේ ස්ටින් විල් එකයි පාවිච්චි කරන්නේ කියලා. පදවලද වාහනේ දිශා වෙනස් කිරීම සඳහා තමයි මේ ස්ටින් විල් එක පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට තේරෙන්නෙම කියනවා නම් අපි ඩ්‍රයිවිං කරන ඉදිරියට යද්දී වමට හෝ දකුණට හැරවීම සඳහා තමයි අපි මේ ස්ටින් විල් එක පාවිච්චි කරන්නේ. අපි දැන් නිවැරදිව ඩ්‍රයිවිං කරන්න ඉගෙන ගමු. මුලින්ම අපි සීට් බෙල්ට් එක පැනදිය යුතුයි. අනිවාර්යෙන් මතක තියාගන්න සීට් බෙල්ට් එක පළඳින්නේ අපේ ආරක්ෂාව වෙනුවෙන්. ඩ්‍රයිවිං කරද්දී අනිවාර්යෙන් අපි උපරිම ආරක්ෂාවල් ලබා ගත යුතුයි. ඒ සඳහා මුලින්ම අපි කළ යුතු ආරක්ෂිත පිළිවෙල තමයි මුලින්ම සීට් බෙල්ට් එක පැනදිය යුතුයි මෙන්න මේ ආකාරයෙන්. මෙන්න මේ සීට් බෙල්ට් එක මෙන්න ගන්නවා. මේ ක්ලිප් එක ගෙලින්ම මෙන්න මේ ඇතුළට දාන්න පුළුවන්. දැන් අපි ඩ්‍රයිවිං කරන්න පහසු වෙන විදිහට රියදුරු වතුර සාදා ගත යුතුයි. මේ සාදා ගැනීමේදී බලන්න සාමාන්‍යයෙන් මේ වාහනයට මේ රියදුරු අසුන මේ ඉදිරියට අදින්න පුළුවන්. මෙතන පොඩි කෑල්ලක් තියෙනවා. මේ කෑල්ල පොඩ්ඩක් උඩට ඉස්සුවාම මේ සීට් එක පොඩ්ඩක් ඉස්සරහට එනවා. මෙන්න මේම මේ කෑල්ල එහෙම අල්ලගෙන හිටලා පොඩි වේට් එකක් දාලා පිටිපසට පොඩි තල්ලුවක් දාපුවම සීට් එක පහළට එනවා. මෙන්න මේ ආකාරය බලන්න. හොඳට සාමාන්‍යයෙන් අපිට පහසු විදිහට රියදුරු අසුන සාමාන්‍යයෙන් සකදා ගත යුතු අපි ඩ්‍රයිවිං කරන්න පුළුවන් විදියට. ඒ කියන්නේ පහසු ආකාරයට මෙන්න මෙහෙම. ඔන්න ඉන්පසු දෙපැත්තේ තියෙන සයික් කණ්ණාඩි පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කළ යුතු වන අතර මැද තියෙන රියර් view එක අනිවාර්යෙන් අපිට පිටිපස පෙන්වන්නේ සාමාන්‍ය සකසා ගත යුතු. මෙන්න මේ ආකාරයෙන් අපි සකසා ගත යුතුයි.
දැන් අපි බලමු වාහනේ ස්ටාර්ට් කළා කොහමද අපි ඉදිරියට ගමන් කරන්නේ කියලා. ඉදිරියට ගමන් කරනවා නම් අනිවාර්යෙන් අපි වාහනේ ස්ටාර්ට් කරගත යුතුයි. ස්ටාර්ට් කිරීමේදී අනිවාර්යෙන් මැනුවල් වාහනයක නම් අනිවාර්යෙන් මේ ගියර් ලීවරේ නියුට්‍රල් අවස්ථාවේ තියෙන්න ඕනේ. ඒ බව අපි දැනගන්නේ හොඳට මතක තියාගන්න මේ ලීවර් එක වමට හෝ දකුණට නිදාස්සු මෙහෙම චලනය වෙනවා. මෙන්න මෙහෙම නිදාස්සු චලනය වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී අනිවාර්යෙන් අපි මෙන්න මේ වගේ ස්ටාර්ට් කරන්න පුළුවන්. මේ යතුර සාමාන්‍යයෙන් අපි මේ ඉස්සරහා පැත්තට මෙන්න මේ පොඩි පොඩක් කරපුවම වාහනේ ස්ටාර්ට් වෙනවා. දැන් අපි බලමු ඉදිරියට කොහමද ඩ්‍රයිව් කරන්නේ කියලා. ඩ්‍රයිවිං කිරීමට පෙතම මම ඔයාලට මේ ඩියල් ලිවරේ කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා ඔයාලට ආපහු නැවත කියලා දෙන්නම්. මේ අංක 1, මෙන්න අංක 2, ඊට පස්සේ අංක 3, අංක 4, මෙන්න අංක 5, ඊට පස්සේ රිවර්ස් ගියර් එක, මෙන්න රිවර්ස්. ආපහු නිව්ටන් එකට යනවා නම් මෙන්න මෙහෙම අපිට යූස් කරන්න පුළුවන් ඩියල් ලිවරේ. අපි දැන් ඉදිරියට ඩ්‍රයිවිං කරලා බලමු. අනිවාර්යෙන් අපි ඉදිරියට යාමට පෙතම අනිවාර්යයෙන් මේ බ්‍රේක් එක, ඒ කියන්නේ මේ බ්‍රේක් එක අනිවාර්යයෙන් මේ කකුලින් ක්‍රියාත්මක කර තිබිය යුතුයි අනිවාර්යයෙන්ම. හරි, දැන් ඊට පස්සේ මුලින්ම අපි ක්ලච් එක පාගනවා. මෙන්න මේ ආකාරයෙන් ක්ලච් එක ගැටෙනවා පාගනවා. ඊට පස්සේ අංක 1 ගියර් එක යොදවනවා. මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි දකුණු පස කණ්ණාඩිය බලනවා. ඊට පස්සේ අපිට පාර නිරවුල් නම් ඊට පස්සේ අපි සිග්නල් එක යොමු කරනවා. මෙන්න මේ ආකාරයට දකුණු පසට. ඊට පස්සේ හොඳට මතක තියාගන්න මේ ක්ලච් එක ඉදින් ක්‍රමක්‍රමයෙන් උඩට උස්සනවා. මෙන්න මේ ආකාරයෙන් උඩට උස්සනවා. හොඳට මතක තියාගන්න මේ උස්සන විට අනිවාර්යෙන් කකුල, දකුණු කකුල අනිවාර්යෙන් බ්‍රේක් එක මත තිබිය යුතුයි. මේ කකුල ඉස්සීමේදී අනිවාර්යෙන්ම ටිකක් දුරෙද්දී, සාමාන්‍ය පොඩ්ඩක් දුරෙද්දී සාමාන්‍ය වාහනේ හඬ වෙනස් වෙනවා. වාහනේ පොඩි දෙදිරිල්ලක් වගේ එනවා. හොඳට මතක තියාගන්න. අන්න ඒ වගේ අවස්ථාවේදී අනිවාර්යෙන් ඔයා මේ හෑන්ඩ් එක නිමින් පාක් කරනවා. මෙන්න මේ ආකාරයෙන් පාක් කරනවා. පැහැදිලිද? දැන් ඔය කකුල් දෙක කොහොමද තියෙන්නේ? වම් කකුල ක්ලච් එකේ තියෙනවා. දකුණු කකුල බ්‍රේක් එකේ තියෙනවා. හැබැයි වම් කකුල ක්ලච් එක පොඩක් ඉතින් උඩට ඇවිල්ලා තියෙනවා. ඔයාලට ඒ බව දැනෙන්න ඕනේ. දැන් ඉනිං සැරේ ක්ලච් එක පොඩක් උඩට මේ වගේ නිදහස් කරද්දී හොඳට මතක තියාගන්න. මෙන්න මේ වගේ නිදහස් කරද්දී තව පොඩක් ඉතින් වාහනේ හඬ වෙනස් වෙනවා. දැන් වාහනේ පොඩි දෙදිරිල්ලක් වගේ එනවා. ඒත් එක්කම ඔයාලා මොකක් ගන්නවද කරන්න ඕනේ? බ්‍රේක් එක නිදහස් කරන්න. බ්‍රේක් එක මෙහෙම නිදහස් කරද්දී මෙන්න මෙහෙම වාහනේ යනවා ඉස්සරහට. බලන්න ඔයාලා මෙන්න මේ ආකාරයෙන් වාහනේ ඉදිරියට යනවා. මෙන්න මේ ආකාරයෙන් යනවා. පැහැදිලිද ඔයාලට? දැන් බ්‍රේක් එකේ කකුල අයින් කරා මෙන්න මෙහෙම. දැන් ක්ලච් එකම උඩට ඉස්සුවාට පස්සේ දැන් ක්ලච් එකේ ස්පීඩ් එකෙන් වාහනේ ඉදිරියට මෙහෙම ගමන් කරනවා. ක්ලච් එකේ ස්පීඩ් එකෙන් තමයි දැන් මේ යන්නේ ඉදිරියට. දැන් මම පෙර කිව් පරිදි මේ ක්ලච් එකෙන් තමයි මම මේ ඉදිරියට ගමන් කරන්නේ. බලන්න. ක්ලච් එකේ ස්පීඩ් එක ලබා ගන්න තමයි ඉදිරියට ගමන් කරන්නේ. බලන්න මගේ පාදික කොහොමද තිබෙන්නේ කියලා. වම් කකුල තියෙනවා ක්ලච් එක මත. දකුණු කකුල තියෙනවා බ්‍රේක් එක මත. හැබැයි මම බ්‍රේක් එක ක්‍රියාත්මක කරලා නැහැ. දැන් මම ඉදිරියට යෑම සඳහා මේ ක්ලච් එකේ ස්පීඩ් එක මදි. ඒ සඳහා අපි ඇක්සලරේටරේ වේගය ලබා ගන්න යුතු වෙන මේ ආකාරයෙන්. මෙන්න මේ ආකාරයෙන් ලබා ගන්නවා. බලන්න කකුල් දිහා. දැන් මම ඒ වේගය ලබා ගැනීම සඳහා මුලින්ම කරන්නේ ක්ලච් එක මේ ආකාරයෙන් නිදාස් කරනවා. මෙන්න මේ ආකාරයෙන් නිදාස් කරනවා. බලන්න දැන් මගේ වම් කකුල ක්ලච් එකේ නිදාස් කරලා තියෙන්නේ. දකුණු කකුල තියෙන බ්‍රේක් එක මත විතරයි මෙන්න මේ ආකාරයෙන්. මේ බ්‍රේක් එකේ මත තියෙන කකුල හිමින් සැරේ, ඒ කියන්නේ දකුණු කකුල ඇක්සලරේටරේට යවනවා. මේ ඇක්සලරේටරේ ඊට පස්සේ යවලා ඇක්සලරේටරෙන් අපි ඇක්සලරේට ස්පීඩ් එක ලබා ගන්නවා මෙන්න මේ විදිහට. දැන් මේ අපි ඉදිරියට ගමන් කරන්නේ ඇක්සලරේටර් ස්පීඩ් එක මත. දැන් අපි ඉදිරියට ගමන් කිරීම සඳහා ගියර් මාරුවේ යෙදුයි. දැන් අපි යන්නේ පළවෙනි ගියර් එකේ. ඊළඟට අපි දෙවෙනි ගියර් එක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. දෙවෙනි ගියර් එක ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ ආකාරයේ. ඇක්සලරේටරේ කකුල ගන්නවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අයින් කර ගන්නවා. අයින් කරගෙන ඉතින් ඉතලේ ක්ලච් එක යටපා කරනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ ක්ලච් එක යටපා කරනවා. යටපා කළා මේ ඩියල් ලිවරේ දෙවෙනි ගියර් එකට මේ ආකාරයෙන් අපි යොදවනවා. ඊට පස්සුව ක්ලච් එක ආපහු පළවෙනි ගියර් එකේ අපි ක්‍රියාත්මක කරලා ඉතින් ඉතලේ ක්ලච් එක ස්පීඩ් එක ලබා ගත්තා. දැන් දෙවෙනි ගියර් එකේ මතක තියා ගන්න ඕනේ මේ ක්ලච් එක මෙන්න මේ ආකාරයෙන් ටික ටික නිදාස් කරනවා මෙන්න මේ ආකාරයෙන්. හොඳට බලන්න. අඩකට වඩා වැඩි නිදාස් වෙච්ච ක්ලච් එක අනිවාර්යයෙන් මේ දකුණු පාදිකේ ඇක්සලරේටරේ යැවිය යුතු මෙන්න මේ ආකාරයෙන්. දැන් අපි දෙවෙනි ගියර් එකේ ඉදිරියට ගමන් කරන්නේ ඇක්සලරේටරේ වේගයත් ලබා ගන්න. බලන්න ඉදිරිය. ඉදිරි
ඉදිරියට බලන්න අපි දැන් මේ දෙවෙනි ගියරේ තමයි ඉදිරියට ගමන් කරන්නේ. හරි මම දෙවෙනි ගියරේ ඉදිරියට ගමන් කරනවා. බලන්න මගේ පාදිකයන් කොහොමද තියෙන්නේ කියලා. මගේ දකුණු පාදයේ ඇස්ට්‍රේටින් මත තමයි තියෙන්නේ. ඇස්ට්‍රේටින් තමයි මම ඉදිරියට ගමන් කරන්නේ. පළවෙනි ගියරේකට වඩා දෙවෙනි ගියරේ ගියද්දි ඉදිරියට ගමන් කරද්දී අනිවාර්යෙන් අපි වැඩි ස්පීඩ් එකක් ලබා ගත යුතුයි. මෙන්න මේ ආකාරයෙන් ඇස්ට්‍රේටින් ස්පීඩ් එක අපි ලබා ගන්නවා. ඊළඟට අපි තුනේ ගියරේකට මම තුනේ ගියරේකට කොහොමද ඊළියුනේ ක්‍රියාත්මක කරන්න කියලා ඔයාලට කියලා දෙන්නම්. දැන් අපි කරන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් ඉමින් කරේ ඇස්ට්‍රේටින් මෙහෙම මේ වගේ ඉදාස් කරන ඇස්ට්‍රේටින් ඉගෙන ඇස්ට්‍රේටින් කකුල හයික් කරනවා මෙන්න මේ ආකාරයෙන් ඉමින් කරේ දැන් ක්ලච් එක යටපා කරනවා මෙන්න මේ ආකාරයෙන් දැන් තුනේ ගියරේ මෙන්න මේ විදිහට ක්‍රියාත්මක කරනවා දැන් අපි මොකද කරන්නේ ක්ලච් එකට අඩට වඩා වැඩි නිදාස් වෙනවත් එක්කම අනිවාර්යයෙන්ම මෙන්න මේ ආකාරයෙන් ඇස්ට්‍රේටින් ලබා දෙනවා මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ ආකාරයෙන් පැහැදිලි නේද ඔයාලට දැන් බලන්න මගේ පාදික කොහොමද තියෙන්නේ කියලා දැන් අපි ඉදිරියට ගමන් කරනවා නම් අනිවාර්යයෙන් මතක තියාගත යුතුයි දෙවෙනි ගියරයකට වඩා ස්පීඩ් එකක් තුනේ ගියරයක අනිවාර්යයෙන් ලබා ගත යුතුයි ඉදිරියට ගමන් කරනවා නම් බලන්න ඉදිරිය දැන් අපි මේ තුනේ ගියරයක ගමන් කරන ඉදිරියට දෙවෙනි ගියරයකට වඩා වැඩි ස්පීඩ් එකක් තුනේ ගියරයක ලබා ගත යුතුයි අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියා ගන්න ඕනේ ගියර් මාරුවේදී අනිවාර්යයෙන්ම ක්ලච් එක යටම පා ගන්න ඕනේ ක්ලච් එක පා කළා අඩකට වඩා නිදාස් වුණාට පස්සෙ තමයි අපි ඇස්ලේටරේ ක්‍රියාත්මක කරන්නේ ඇස්ලේටරේ ක්‍රියාත්මක කරනකොට ක්ලච් එක අපි ක්‍රියාත්මක කරන්නේ ක්ලච් එක ක්‍රියාත්මක කරන විට ඇස්ලේටරේ ක්‍රියාත්මක කරන්නේ ක්ලච් එක අඩට වඩා නිදාස් වූ විට තමයි අපි ඇස්ලේටරේ ක්‍රියාත්මක කළ යුත්තේ මේ මේ තුනේ ගියර එකේ තමයි ඉදිරිය ගමන් කරන්නේ වඩ පැහැදිලි ඇති බලන්න මගේ පාදිකයන් කොහොමද තියෙන්නේ කියලා බලන්න දකුණු කකුල තියෙන ඇස්ලේටරේ මත දෙකේ ජීරේට වඩා වැඩි ස්පීඩ් එකක් තුනේ ජීරේක අනිවාර්යයෙන් ලබා ගත යුතුයි වැඩි වේගයකින් ඉදිරිය ගමන් කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් මතක තියා ගන්න අපි වෙන ජීරේකට අපි ආ යුතුයි එවිට අපි තව වැඩි ජීරේකක් තමයි තෝරා ගන්න ඕනේ ඒ කියන්නේ අපි ඉදිරියට වේගය වැඩි කරන්න වැඩි ජීර තෝරා ගත යුතුයි දැන් අපි එමුණ මිරණ තෝරාගත්ත ජීර එක හතරවෙනි ජීර එක හතරවෙනි ජීර එක අපිට මෙන්න මේ ආකාරයෙන් අපිට යොදවන්න පුළුවන් මුලින්ම බලන්න මම ඒක කරන්නේ කොහොමද කියලා ඇස්ලේටින් කකුල මේ වාගෙන් ඉවත් කර ගන්නවා ක්ලච් එක යට පාගනවා ඊට පස්සේ මෙන්න මේ ආකාරයෙන් හතේ ජීර එකට යොදවනවා ඊන්පස්සේ බලන්න ක්ලච් එකේ ක්‍රමානුකූලව නිදාස් කරන මෙන්න මේ ආකාරයේ අඩකට වඩා වැඩි නිදාස් වෙද්දී අනිවාර්යෙන් අපි ඇස්ලේටරේ මේ ආකාරයෙන් ලබා දිය යුතුයි මෙන්න මේ ආකාරයෙන් ලබා දිය යුතුයි මෙන්න මේ ආකාරයෙන් අපි ඉදිරියට ගමන් කරන්න පුළුවන් මතක තියාගන්න අපි හතරේ ගියරේක යනවා නම් අනිවාර්යයෙන්ම තුනේ ගියරේකට වඩා වැඩි ස්පීඩ් එකක් හතරේ ගියරේක ලබා ගත යුතුයි ඉදිරියට ගමන් කරනවා නම් දැන් අපි යන්නේ මේ හතරේ ගියරේක දැන් මේ අපි හතරේ ගියරේක යන්නේ ඔයාලා පැහැදිලි බලන්න මගේ පාදිකයන් තිබෙන ආකාරය දැන් මේ ගියරේක ඉදිරියට යද්දි මතක තියාගන්න වේගය අඩු වුණොත් එන්න අඩාලුනොත් ඉන්නේම අපි සාමාන්‍ය ගියරයක් අඩු කරගත යුතු මේ ආකාරයෙන් මෙන්න මේ ආකාරයෙන් වායි දැන් අපි දෙවෙනි ගියරයකට අඩු කරගත යුතුයි කියලා මෙන්න මේ ආකාරයෙන් දෙවෙනි ගියරයකට අපි අඩු කරනවා බලන්න මගේ පාදිකයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඇස්ලේටරේ කකුල මෙහෙම හිමින් කරේ අයින් කර ගන්නවා ක්ලච් එක යටපා ගන්නවා මෙන්න මේ ආකාරයෙන් ඊට පස්සේ මේක දෙවෙනි ගියරයකට මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා නැවත ක්ලච් එක මෙහෙම උස්සනවා නිදාස් කරනවා ක්ලච් එක අඩකට වඩා නිදාස් වෙද්දී නැවත ඉදිරියට ගමන් කිරීම සඳහා නැවත අපි දකුණු කකුල ඇස්ලේටර් මේ වගේ ක්‍රියාත්මක කරනවා පැහැදිලිද මේ දැන් මේ වේගය අඩු වුණු විට අපි දෙවෙනි ගියරේකේ තමයි ඉදිරියට මේ ගමන් කරන විදිය ආපහු නැවත අපිට තුනේ ගියරේකට දාන්න අවශ්‍යතාවයක් තියෙනවා වේගෙන් යන අවස්ථාවක් තියෙනවා නැවත අපි මෙන්න මේ ආකාරයේ ගියර වැඩි කර ගන්න පුළුවන් පෙර පරිදිම මෙන්න මේ ආකාරයේ මම මුලින් වල කියලා දුන්න ආකාරයේ බලන්න මම කකුල් නැවත ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න මෙන්න මේ ආකාරයේ ක්ලච් එක යටපෑවුවා මෙන්න තුනේ ගියරේ ක්ලච් එක නිදාස් කරා ආපහු නැවත දකුණු කකුල ඇස්ලේටරේට බලන්න මේ ආකාරයෙන් අපිට ඉදිරිය ගමන් කරන්න පුළුවන්
මෙන්න මෙන්න මේ ආකාරයෙන් තුනේ විදියට ඉදිරියට ගමන් කරනවා බලන්න මගේ පාද දෙකෙන් කොහොමද තියෙන්නේ කියලා දකුණු පාදයේ ඇස්තේටම තමයි තිබෙන්නේ දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ තුනේ විදියට යන විට කොහොමද අපි වාහනයන් අතර කරගන්නේ කියලා තුනේ විදියට ගැන පිටපමණක් නොව සාමාන්‍ය අපි වාහනයන් අතර කරගන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම අපි වාහනයන් අතර කරගන්න ඕන මුලින්ම බලන්න ඕනේ වම්පත කණ්ණාඩිය වාහනේ තියෙන වම්පත කණ්ණාඩිය අනිවාර්යෙන් බලන්න ඕනේ මතක තියාගත යුතුයි මොකද වම්පත අනිවාර්යෙන් කණ්ණාඩිය බලන්න ඕනේ කියලා මම ඔයාලට කියන්නේ සමහරවිට අපි වම් පැත්තෙන් කාවහරි අපි ඕටෙක් කරන්න පුළුවන් එහෙනම් අපි ඕටෙක් කරයි යන්න පුළුවන් ඊට පස්සේ අපි ඉදිරිය බලලා හොඳට මතක තියාගන්න පාකින් කරන්න තැනක් අපි නිරීක්ෂණය කරගත යුතුයි ඉන්පසු අපි වාහන නතර කරන තැන තීරණය කළා අපිට ඕනේ අනිවාර්යෙන් මතක තියාගන්න තුනේ තීරණය කරනවා නම් අපි මොකද කරන්න ඕනේ ඊළඟට මෙන්න මේ ආකාරයෙන් අපි නතර කරන්න පුළුවන් ඉමින්තර වේගය අඩාල කරගන්න මෙන්න මේ බ්‍රේක් එකට කකුල ගේනවා මෙන්න මේක. ඒ කියන්නේ ඇස්ටේරියේ කකුල තමයි බ්‍රේක් එකට ගේන්නේ. මෙන්න මේ ආකාරයෙන් ඊට පස්සුව බ්‍රේක් එකේ තරමක් ක්‍රියාත්මක කරලා වේගය අඩාල කරගෙන අනිවාර්යෙන් මේකේ අඩාල වෙච්ච අනිවාර්යෙන් අපි තුනේ තීරණය කරනවා නම් දෙකේ තීරණයකට මේ ආකාරයෙන් අඩු කරගන්නවා මෙන්න මේ ආකාරයෙන් ක්ලච් එක යටපා කරලා මෙන්න මේ ආකාරයෙන් හොඳට මතක තියාගන්න. ඊට පස්සුව මොකද කරන්නේ මතක තියාගන්න නැවත අපි දෙවෙනි තීරණයකේ ගමන් කරනවා මේ ආකාරයෙන් සාමාන්‍ය ස්පීඩ් එකක් ලබාගෙන බලන්න නැවත දැන් අපි මොකද ගන්නද කරන්න ඕනේ බලන්න මගේ පාදිකයන් දිහා දැන් අපු නැවත ඇක්සිලරේටරේ කකුල බ්‍රේක් එක මතර ගිනවා බ්‍රේක් එක ක්‍රියාත්මක කරන්න ක්ලච් එක හරි අඩක් මතද පාගනවා මෙන්න මේ ආරේ ක්ලච් එක හරි අඩක් වගේ මෙන්න මේ ආකාරයේ ප්‍රත්‍යගී ස්පීඩ් එකෙන් ඉමින්තර වම්පස කණ්ණාඩිය දිහා බලා ඉමින්තර වම්පස කණ්ණාඩිය දිහා බලා ප්‍රත්‍යක අවසන් මොහොත බලන්න මගේ පාදිකේ ප්‍රත්‍යක අන්තිම මොහොතේදී යටරෝම පාගලා මෙන්න මේ ආකාරයෙන් බ්‍රේක් එක පාගලා මෙන්න මේ ආකාරයෙන් අපිට වාහනය නතර කරන්න පුළුවන් නතර කිරීමේදී හොඳට මතක තියාගන්න මේ පාදිකෙන් අපි අයින් කරගන්නේ අනිවාර්යෙන් මුලින්ම හෑන්ඩ් බ්‍රේක් එක ක්‍රියාත්මක කරන මේ ආකාරයෙන් ඊට පස්සේ මේ ඩියල් ලිවර් එක නියුට්‍රල් කරනවා න්‍යූට්‍රල් ද කියලා නැද්ද කියලා දැනගන්න මේ වමට සහ දකුණට සාමාන්‍ය අපි තල්ලු කරාට පසුව නැවත තිබෙන දැනට මෙනවනා න්‍යූට්‍රල් කියලා අපිට දැනගන්න පුළුවන් හොඳට මතක තියාගන්න මේක ඊට පසුව මෙන්න මේව නිදාස් කරන්න පුළුවන් අපේ අකුල් දෙක මෙම වීඩියෝ තුලින් ඔබ යමක් ලබා ගත්තා නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා නැවත අපි මෙවන් වීඩියෝ තුලින් හමු වෙමු හැමෝටම සුබ දවසක්